අද වෙනකොට අපේ ගොවිතැන කොතැනද තියෙන්නේ කියන එක පිළිබඳව කෙටියෙන් මතක් කරගත්තොත් මට මතක් වෙනවා මගේ පියා වල ව්‍යාපාරයේ ගොවියෙක් මට ඉස්සර කියපු කතාවක් තියෙනවා පුතා මේ කන්නේ පාළු වුණාට පුතා ලබන කන්නේ තියෙනවා කියන. අපේ අප්පච්චි මේ කන්නේ වැඩ කරලා පාළු වුණාම පාඩු වුණාම ඊළඟ කන්නේත් වැඩ කරා. හැබැයි ඊළඟ කන්නේත් අප්පච්චි කියනෝ ණය ටික ගෙවලා තමන්ගේ කටයුතු ටික කරගන්න බැරුව ගේදොර හදාගන්න බැරුව අපි හරියට නඩත්තු කරගන්න බැරි වෙනකොට මයි අප්පා මේ කන්නේත් පාඩුයි කරන්න දෙයක් නැහැ කියලා. මේ විදියට මගේ අප්පච්චි අවුරුදු 40 50 ගොවිතැන් කරලා වයසට ගිහිල්ලා දරයිපලක් වගේ රෝගාතුර වෙලා මේ රටට බත සපේලා අවුරුදු 70 විතර මිය ගියා. ඊට පස්සේ මමත් සීකලාපේට ආවා. සීකලාපේට ඇවිල්ලා මම කල්පනා කරා අප්පච්චි කියපු කතාවක් තියෙනවා මේ ගොවිතැනෙන් නම් බෑ තමයි ගොවි සංවිධාන ගොඩනගන්න ඕන කියලා. රාජ්‍ය ගොවි සංවිධානවල මට මතකයි මෙතන ඉන්න හුඟ දෙනෙක් මාව අඳුරනවා අවුරුදු 30ක් විතර ගොවි සංවිධානත් එක්ක එකතු වෙලා ගොවියා ගොඩනගන්න කියලා වැඩ කරන්න පටන් ගත්තා. අනේ ගොඩනගාපු දෙයක් නෑ මටත් 60 පණිනකම් ගොවිතැන් කරලා කරලා මේ වෙනකොට කුඹුර කොටලා ජීවත් වෙන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. ඇයි අපි කුඹුරු කොටනවා ණය වෙනවා ගොවිතැන් කරනවා ගොවිතැන් කරලා ඒකේ වියදම පියවුවට පස්සේ අතට කීයක්වත් ඉතුරු වෙන්නේ නෑ නැවතත් ණය වෙනවා නැවතත් කුඹුරු කොටනවා මැරෙනවට මේ රස්සාව කරනවා. ඒ විතරක්ද මම දන්නවා මෙතන ඉන්න අපේ ආදරණීය ගොවි මහත්තුරු අපි හැම කෙනෙක්ම මොනතරම් දුක් විඳිනවද කියනවනම් කුඹුරේ ඉන්න කූඹියාගේ ඉඳලා වනාලිය දක්වා මහා සටනක් කරලා තමයි රටට බත් කන්න දුන්නේ බත් කන්න දෙන්නේ. මෙතන ඉන්න හැම ගොවි මහත්තයෙක්ම එක වාරයක්වත් අලියෙක් තමන්ගේ පාරේ එලවලා ඇති කුඹුරේදි සර්පෙක් කන්න ගිහිල්ලා ඇති මැලේරියාව 10-12 සතාවක් හැදිලා ඇති. අපේ ජීවිත සතුටු නෑ. බත් රස වුණාට අපේ ජීවිත සතුටු නෑ. අපි බොහොම අමාරුවෙන් බොහොම දුක්කිඳලා මැරෙනවට මේ ගොවිතැන කරලා ගොවිතැනෙන් අද වෙනකොට ජීවත් වෙන්න බැරි මට්ටමට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි බැලුවා මේකට හේතුව මොකද්ද? රාජ්‍ය ගොවි සංවිධානත් එක්ක මේ කටයුතු ටික කරලා අපිට ගොවිතැනෙන් ජය ගන්න බෑ. ඊට පස්සේ අපි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සමග අපිට ඇති වෙච්ච අර්බුදවලදී ප්‍රශ්නවලදී ගැටලුවලදී අපි මහපාරට බැහැලා අරගල කරා සටන් කරා අරගල කරලා සටන් කරලා අපට සම්පූර්ණ ජයග්‍රහණ ලබන්න බැරි වුණා. සම්පූර්ණ ජයග්‍රහණ ලබන්න බැරි වුණා. අපි ඊට පස්සේ තීන්දුව කරා එහෙනම් උඹලගේ මේ රැවටි විකාර බස් වලට අහුවෙලා අපේ අප්පච්චිලක් ගොවිතැන් කරා අපිත් ගොවිතැන් කරා අවුරුදු 70 ගණනක් උඹලට කැඹරුවා. අපේ ජීවිත අනාතේ අපේ දරුවෝ අනාතේ අපේ දරුවා ගොවිතැනින් ඈත් වෙනවා ගොවිතැනින් ඉවත් වෙනවා දරුවන්ට ජීවත් වෙන්න හැටියක් නැති වෙලා තියෙනවා. ඒක නිසා අපි තීන්දුව කරා එහෙමනම් මේක වෙනස් කර යුතුයි. මේ ක්‍රමයේ වෙනසකින් තොරව නිවැරදි ආර්ථික ක්‍රමයක් නිවැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සමග ගොවියට ආසහිතන ගොවිතැනක් කරන්න පුළුවන් පාලන ක්‍රමයක් ඇති කරන්න ඕන. ඒ සඳහා අපි පොරබදන්නට ජාතික ජනබලවේගයේ සමග සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයත් සහ මේ මහවැලි ගොවි පදනමත් එකතු වෙලා මේ පාලන ක්‍රමය වෙනස් කරලා ගොවියට නිසි තැන දෙන ගොවියට සතුටින් කටයුතු කරන්න පුළුවන් සතුටින් තමන්ගේ වෘත්තීය කරන්න පුළුවන් සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා දායක වෙමු කියන එකට තමයි අද දිනේදී මේ පොර බැදලා අත්වැල් බැඳගෙන එකට එකතු වෙලා සෑම දිනාටම ආයාචනාව කරන්නේ. මම වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ආදරණීය නාමල් සහෝදරයා කියයි පහුගිය කාලේ ගොවියට මොකද්ද වුනේ? ගොවියට මොකද්ද කරේ? ගොවියා දැන් කළ යුත්තේ මොකද්ද කියන එක පිළිබඳව. මං එකම එක කතාවක් කියන්නම්. මං සීකලාපෙට ඇවිල්ලා තරුණයෙක් හැටියට ගොවි සංවිධානත් හදාගෙන ගොවියෙක් හැටියට වැඩ කරනකොට මට පාලකයෝ කිව්වා ඔයාලා බය වෙන්න එපා. ඔයාලට පුළුවන් කාලේ ගොවිතැන් කරලා ගොවිතැනෙන් ගොඩ යන්න පුළුවන්. බැරි වුණාට පස්සේ 60 පෙන්න්නට පස්සේ හොඳ විශ්‍රාමයකට පත් දෙන්න. ගොවි විශ්‍රාමයකට පා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට දායක වෙයල්ලා කියලා. මම ගොවි සංවිධානයේ සමාජිකයෙක් එක්ක ගෙයින් ගෙට ගිහිල්ලා සමාජිකයේ බැඳෙව්වා. බඳවලා පහුගිය කාලේ වෙනකොට මට 60 වෙනකොට මං හිතුවා දැන් ඉතින් හරි තමයි අප්පා.
දැංගිතින් ගොවි විශ්‍රාමයට පොත් හම්බෙනවා. ඇයි රටේ විශ්‍රාමගේ ජනාධිපතිවරු පත් දෙනෙකු නඩත්තු කරනවා අපේ සල්ලිවලින් හොඳ විශ්‍රාමයට පක් ගෙවල් දොරවල් ඔක්කම දීලා සියලු පහසු කන්දීලා. මං හිතු අපිටත් ඒ වගේ එකක් හම්බුණා තමයි. දැංගිතින් පොඩ්ඩක් මේ වයසගිය කාලයව පන්සලක බණක්භාවනාවක් කරන්න යන්නත් එක්ක අනුංකූරු ටික ගන්න මල්ටික ගන්න පූජා භාණ්ඩ ටික ගන්නවත් පුළුවන්. ගොවිශ්‍රාමයට පොත හැදුවා. මං පොත ගෙනාවා මෙතෙන්ට. මේ පොත ගෙනල්ලා තියෙනවා. මං වාරික 62ක් ගෙවලා අවුරුදු 32කට පස්සේ මට ගොවි විශ්‍රාම වැඩ හදලා ඉවල තියෙනවා. ගොවි විශ්‍රාම වැඩ පිට ගාමන කීයද මට හම්බ වෙනවා? මාසෙකට රුපියල් 1000ක් 1000න් රුපියල් 50කුත් කපාගෙන රුපියල් 950ක විලිලැජ්ජ නැති ගොවි විශ්‍රාම වැඩපත් තමයි අපට දුන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීලාට හොඳ විශ්‍රාම වැඩක් නිකන් ඉඳලා, ඒ වගේම ජනාධිපතිවරු රට කාල රට බංගලොත් කරා කියලා අධිකරණයෙන් ඔප්පු වෙච්ච අයට, ඒ අයට ලක්ෂ ගණනින් විශ්‍රාම වැඩ ගොවි ජනතාවට අපිට රුපියල් 950. මේ පොතේ ගහලා තියෙන්නේ ලස්සන පොත හදලා ගොවි විශ්‍රාම වැඩ පහා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය කියලා. මේ වගේම තමයි ඔය දැන් අන්දන්න හදන්නේ. හෙටානෙද්දට හාල් කිලෝ 10ක් දීලා උරුමයක් කියලා එකක් දෙන්න අද දවසෙත් අත්සන් කරනවලු. අපි මෙතන ඉන්න කවුරුවත් ඔප්පු අරන් දිනව තුන් වතාවක් දැන් උඹලට කොන්ද පාත් කරලා, ඔය තුන්වැනි උරුමේ උඹලා අපිට මේ උරුම කරපු කරුමේ, මේ කරුමෙන් ගොඩ යන්න අපි සියලු දෙනාම එකතු වෙලා එකට අත්වැල් බැඳගෙන එකට පොර බදලා අපි ගොවි ජනතාව හැටියට උඹලා පාලන බලෙන් එලවලා ගොවිය රජ කරන යුගයක් උදා කරන්න අපි එක්වෙමු. ඒ සඳහා සහයෝගය දෙන්න එකතු වෙන්න කියන ආයාචනය කරමින් මන් ඉහළ වෙනවා. ස්තුතියි.